නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාපි මූලේ අනුපද්ද වේදල්හේ චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බන්තති දුක්ඛමිදං පුනප්පුනංති කාරුණික ගුණගරුක පින්වත්නි මුළු තුන් ලෝකයම මෛත්‍රී ජලයෙන් තෙමා වදාළ ශාන්තිනායක ලෞතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කර ගැනීම සඳහායි මේ බෞද්ධයා රූපවාහිනියට සම්බන්ධ වෙලා මේ පින්වතුල්ලා සියලු දෙනාම උතුම් වූ බණපදයක් ශ්‍රවණය කර ගැනීම සඳහායි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ධර්ම දානේ වටිනාකම තේරුම් ගත්තු සඳහැති පින්වතුල්ලා පිරිසක් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබනෝ. මේ ලෝකේ යමක් යමෙකුට දෙනවනන් දිය යුත්තේ වටිනාම දෙයක්. ඒ වටිනාකම තක්සේරු කරන්නේ රුපියල් සත ඩොලර් පවුම්වලි. නමුත් පින්වතුනි මේ ධර්මය මිල කරන්න බැහැ. අමිලයි. ඒ අමිල වූ ධර්ම දානමය පින්කමකයි මේ සඳහැවත් පින්වතුල්ලා විසින් නිරත වෙන්නේ. උතුරු තලංගම බන්තිපාරේ පදිංචි හැගොඩ ගමගේ අශෝකා රංජනී සොහිරි ඇතුළු පවුලේ සැම විසින් දායකත්වය දරමින් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබනෝ. තිං උදාරතර ධර්ම දානමය පින්කමකයි මේ පින්මතුල්ලා විසින් නිරත වෙන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ ලෝකේ උතුම්ම දානයන් අතර ධර්ම දානය උතුම් වෙනවා. ඇයි මේ ලෝකේ සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වෙන්නේ? ධම්ම මූලන්ති සම්පදා. සියලුම යහපතට මුල් වෙන්නේ ධර්මයයි. ඒ වගේම සියලු සැපතට මුල් වෙන්නේ ධර්මයයි. ඒ නිසායි සියලු දානයන් අතර උතුම්ම දානය බවට ධර්ම දානය පත් වෙන්නේ. ඉතින් මේ වෙලාවේ උදාරතර ධර්ම දානමේ පින්කමකයි මේ පින්වතුල්ලා විසින් නිරත වෙන්නේ. පින්වතුනි අපි හැම කෙනෙක්ම මේ ලබලා තියෙන්නේ දුර්ලභ වූ මනුස්ස ජීවිතය. සන සම්පත්තිය අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ උතුම් ජීවිතය තුළින් අප්‍රමාදීව කුසල් දහම් සිදු කර ගන්නට ඕනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සන ධාතාවක් දේශනා කරා. ධම්ම පදයේ පුප්ප වර්ගයට අයත් ගාථාවක්. ඒ ගාථාවෙන් කියවෙන්නේ යතාපි පුප්ප රාසිම්හා කෛරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුන් යනුවේ. දක්ෂ මල්කරුවේ මල් වත්තකට ගිහිල්ලා සුවඳ සුවඳ මල් තෝරලා පෙතිහැලිච්ච මල් අයින් කරලා පණුව කාපු මල් අයින් කරලා ලස්සනට මල් මාලාවක් ගොතලා
වෙළඳපොළට දාලා විශාල ලාභයක් එකතු කර ගන්නා වගේ උපන් තැනැත්තා විසින් නැවත නැවතත් පින්දහම් සිදු කර ගන්නට ඕනේ. උපන් තැනැත්තා කියලා කිව්වේ මේ මිනිසත් බවක් ලැබපු අපි හැම දෙනා විසින්ම නැවත නැවතත් පින්දහම් සිදු කර ගන්නට ඕනේ. මොකක් නිසාද? පින සැප පිණිස පවතින නිසායි. පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක්. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පිනට කියන තවත් නමක් තමයි සැපය කියලා කියන්නේ. ඒ නිසා අප්පමාදීව කත්තබ්බං කුසලං බොහෝ කුසල් දහම් සිදු කර ගන්නට ඕනි. නැවත නැවත පින්දහම් සිදු කර ගන්නට ඕනි. පින්වත්නි, අපේ ජීවිතයට ඉතාම අවශ්‍යම දෙයක් තමයි ජලය. ජලය අපිට ලැබෙන්නේ වැස්සොත්, වර්ෂාවේ. එක දවසක් වැහැලා තව මාස 6කින් අවුරුද්දකින් වැස්ස නැති වුණොත් මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි ජලය නැතුව. ඒ නිසා නිතර නිතර වහින්නට ඕනේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතයටත් පින නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අර නිතර නිතර වහින්න ඕනි වගේ තමයි අපේ ජීවිතය තුලින් නැවත නැවත පින්දහම් සිදු කර ගන්නට ඕන. නැවත නැවත කත්තබ්බං කුසලං බහු. කුසල දහම් බොහෝ සෙයින්ම සිදු කර ගන්නට ඕන. එක පින්කමකින් සෑහීමකටපත් වෙන්නේ නැතුව නැවත නැවත අපේ ජීවිතය තුලින් පින්දහම් සිදු කර ගන්නට ඕන. පින්වත්නි, පුංචි පිනක් හරි කමක් නැහැ සිදු කර ගන්නට ඕනි. පින පුංචි නැහැ. නමුත් ඒ අපි කරගන්න පින් කුසල් එකතු වෙනවා. ඒ පින් හරියට අර වතුර බිඳුව බිඳුව වැටෙන තැනකට කලයක් තිබ්බහම ඒ කලේ පිරලා ඉතිරිලා යනවා වගේ අපේ ජීවිතයත් කවදා හරි පිනෙන් පිරිලා පිනෙන් පෝෂණය වෙලා නිවන් දකින තත්වයට අපේ ජීවිත සකස් වෙනවා. ආන්නේ ආකාරයට අපේ ජීවිත පිනෙන් පෝෂණය කර ගන්නට ඕන. ඉතින් පින්වතුනි, සද්ධාව තියෙන කෙනා නැවත නැවත පින් කර ගන්නවා. සද්ධාව කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින විශ්වාසය පැහැදීම තමයි සද්ධාව කියන්නේ. සද්ධාති තථාගතස්ස බෝධි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින විශ්වාසය පැහැදීමට කියනවා සද්ධාව කියලා. ඒ සද්ධාව තියෙන කෙනා පින් කරගන්නවා. කර්මය කර්මඵලයේ විශ්වාස කරනවා. ධර්මය විශ්වාස කරනවා. අපි මේ කර්මය පිළිබඳව ඉගෙනගත්තේ ධර්මය තුලින්, බණ ඇසීම තුලින්. ධර්මය අපිට කවුද කියලා දුන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා සද්ධාව තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් සද්ධාවෙන් යුතුව පින් කරගන්නවා. සද්ධාවක් නැති කෙනෙකුට අපි පින්කමක් කරන්න අඬ ගැහුවොත් මොකද්ද කියන්නේ ඇත්තෝ? මොකටද ඕවා කරන්නේ? ඕවා කරලා කාටද හරි ගියේ කියලා අහනවා. එහෙම අය අපේ සමාජයේ නැද්ද? ඕන තරම් ඉන්නවා ඒ වගේ අය, සද්ධාව නැති අය. මොකටද ඕවා කරන්නේ කියලා අහනවා. බලන්න, හරි ගිය අය නැද්ද? මේ සමාජයේ දිහා බැලුවහම හොඳට පින් කරලා පුණ්‍යවන්ත ජීවිත ලැබපු අය ඉන්නවා. කත පුඤ්ඤෝ, පෙරකල පිම් ඇති අය ඉන්නවා. හොඳට ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන තියාගෙන අතට පයට සේවකයෝ තියාගෙන බොහෝම සැපවත් ජීවිත ගත කරන්නේ කවුද? පෙර පින් කරපු අය.
බලන්න ඒ අයට හරි ගිහිල්ලා නැද්ද? හරි ගිහිල්ලා. ඒ වගේම තමයි වැරදුන අය ඕන තරම් ඉන්නවා. ඉන්න තැනක් නැතුව මහ පාර ජීවත් වෙනා ඉන්නවා. කන්න බොන්න අඳින්න නැතුව බොහෝම දුකසේ ජීවත් වෙනා ඉන්නවා. සමහර වෙලාවට අපේ ගෙවල් වලටත් එනවා. යමක් ඉල්ලගෙන යන්න. අපි ඒ වෙලාවට දෙන්න දෙයක් නැහැ කියලා අපි ඒ එළවන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට ගෙදර දොරවල් පවා වහනවා. මොනවා හරි දෙන්න වෙයි කියලා. මේ ඇත්ත අපේ ළඟට එන්නේ අපෙන් යමක් ඉල්ලගෙන යන්න විතරක්ම නෙමෙයි. අපිට පාඩමක් කියලා දීලා යන්නයි මේ ඇත්ත අපේ ළඟට එන්නේ. මොකද්ද අපිට ඇවිල්ලා කියන්නේ? හොඳ පාඩමක්. නිහඬ බණක් මේ ඇත්ත අපේ ළඟට ඇවිල්ලා කියනවා. මොකද්ද කියන්නේ? මේ බලන්න අපේ හැටි. අපිට ඉන්න තැනක් නැහැ. අපිට කන්න බොන්න අඳින්න නැහැ. අපි බොහෝම දුකසේ ජීවත් වෙන්නේ. අනේ ඔය ඇත්තෝනම් මේ තත්ත්වයට පත් වෙන්න එපා. දන් දෙන්න, සිල් ගන්න, බණ අහන්න, හොඳ වැඩ කරන්න, දුප්පත් අයට සලකන්න. මෙන්න මේ පණිවිඩය දීලා යන්නයි ඒ ඇත්තෝ අපේ ළඟට එන්නේ. බලන්න නිහඬ බණක් කියනවා. මොකද්ද කියන්නේ? මේ අපි වැටිලා ඉන්න තත්වයට පත් වෙන්න එපා කියලා. ඒ නිසා සද්ධාව දිනෙන් දින වැඩි වෙන්නට ඕනේ. සද්ධා ධනං මේ ලෝකේ මිනිසුන්ට තියෙන වටිනාම ධනයක් තමයි මොකද්ද? සද්ධාව. ඒ නිසා මේ සද්ධාව දවසින් දවස වැඩි වෙන්නට ඕනේ. සද්ධානුසාරී පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕනි. සද්ධානුසාරී කෙනා තමයි ධම්මානුසාරී කෙනෙක් බවට පත් වෙන්නේ. ධම්මානුසාරී කෙනා තමයි සෝවහන් ආදී මාර්ගඵලවලට පත් වෙන්නේ මේ ධම්මානුසාරී කෙනා. ඒ නිසා සෝවහන් ඵලයට පත්තුණු කෙනා තමයි නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන මේ සතර අපාදුකෙන් නිදහස් වෙන්නේ කවුද? සෝවාන් ඵලයට පත්තුණු කෙනා. එහෙනම් සෝවාන් ඵලයට පත්තුණු තත්ත්වයට පත් වෙන්නේ ධම්මානුසාරී කෙනා. ධම්මානුසාරී තත්ත්වයට පත් වෙන්නේ සද්ධානුසාරී කෙනා. ඒ සද්ධානුසාරී තත්ත්වයට පත් වෙන්න බනහන්නට ඕන. බනහනකොට තමයි සද්ධාව ඇති වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මේ පින්වත්තුලා මේ සිදු කරන්නේ සද්ධාව දියුණු වෙන, සද්ධාව ඇති වෙන උදාරතර පින්කමක්. පින්වත්නි, ධර්ම දේශනාව සඳහා මාතුකා වශයෙන් තබා ගන්නට යෙදුනේ ධම්මපදයේ තණ්හා වර්ගයට අයත් ගාථාවක්. මේ ගාථාවෙන් කියවෙන්නේ තණ්හාව ගැනයි. යතාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. ඒවම්පි තණ්හා අනුසේ අනුහතේ නිබ්බන්තති දුක්ඛ මිදං පුනප්පුනං. පින්වතුනි, ගස් වර්ග තියෙනවා. ඒ ගස්වල මුලින්ම උගුල්ලලා දාන්න නැතුව කඳින් කැපුවාම ඒ ගස් ලියලනවා. දැන් ඔය පොල් ගස්, පුවක් ගස් වගේ නෙමෙයි. ඔය කඳින් ලියලන ගස් වර්ග තියෙනවා. මේ ගස් කඳින් කැපුවොත් ලියලනවා. අන්න ඒ වගේ තමයි මේ තණ්හාවත්. මේ තණ්හාවත් මුලින්ම ගලවලා දාන්න නැතුව අපි කටයුතු කරොත් මේ තණ්හාව නැවත නැවත ලියලනවා. තණ්හාව වර්ධනය වෙනවා. ඒවම්පි තණ්හා අනුසේ අනුහතේ. අනුසේ කියන්නේ යටපත් වෙලා තියෙන දේ. ඒ තණ්හාව නිසා
නිබ්බන්තති දුක්ඛ මිදං පුනප්පුන නැවත නැවත මේ සංසාරේ මේ දුක හට ගන්නෝ ඒ කියන්නේ නැවත නැවත ඉපදීම ඇති වෙනවා කියන එකයි ඉපදීම නිසා මොකද්ද වෙන්නේ ජාති ජරා මරණ ආදී දුක් වලට මුහුණ දෙන්න වෙනවා ඒ ඉපදීම නිසා එහෙනම් මේ තණ්හාව මුලින්ම ගලවලා දැම්මේ නැති වුණොත් මේ සංසාරේ දිගින් දිගටම ඉපදෙමින් මැරමින් ගමන් කරන්න සිද්ධ වෙනවා පින්වත්නි මේ ගාතාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ එක්තරා සිදුවීමක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවත් පින්නපාත වැඩම කරනවා මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ එක්තරා තැනකදී සිනහසුණා සිනහ පහල කරා ආනන්ද හාමුදුරුව පිටිපස්සෙන් වැඩම කරේ ආනන්ද හාමුදුරුව දැක්ක බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරා කියලා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඇයි නුඹ වහන්සේ සිනහසුනේ ඒ වෙලාවෙ එතන මඩවලක් තිබුණා ඒ මඩවලට බුදුරජාණන් වහන්සේ මඩවල පෙන්නලා ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන ආනන්ද අර මඩවලේ läggලා ඉන්න ඊරි පැටියා දැක්ක නේද බනපතේ තියෙන්නේ ගූට සූකරි ඒ කියන්නේ අසූචි පෙරාගෙන මේ මඩවලේ läggලා ඉන්නවා මේ ඊරි පැටිය දැකලා තමයි බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරේ පින්වත්නි බුදුරජාණන් වහන්සේලා කාටවත් අවඥාවට අන් අයගේ දුක දැකලා හිනා වෙන්නේ නැහැ නමුත් මෙතනදී සිනහසුනේ මේ සංසාරයේ තියෙන භයානකකම දැකලා සංසාරයේ තියෙන බය දැකලා මේ ඊරි පැටියා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ කියන්නේ මේ මහා බද්ද කල්පේ පහළ වුණු පළවෙනි බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ඊරි පැටිය ඉපදිලා හිටිය කිකිලියක් වෙලා කුක්කුටි කිකිලියක් වෙලා මේ විහාරේ ඔය කෑම අවුලගෙන කාලා ජීවත් වුණා මේ කිකිලිය අර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට තේරුම් නැති වුණත් අර මිහිරි ස්වරයට ඇහුම්කන් දුන්නා ඒ ශබ්දයට ඇහුම්කන් දුන්නා මේ කිකිලිය මැරිලා ගිහිල්ලා ඉපදුනා රජ මැදුරක ඉපදුනේ රාජ කුමාරිකාවක් වෙලා මේ කුමාරිකාව පස්සේ කාලේ භාවනා කරා භාවනා කරලා ධ්‍යාන උපදවා ගත්තා ධ්‍යාන උපදවාගෙන නැවතේ බ්‍රහ්ම ලෝකේ ආස ගෙවිලා නැවත දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ නොඑක් ජීවිත ලබලා දැම්මෙන්න ඉපදිලා ඉන්නවා ඊරි පැටියෙක් වෙලා බලන්න මේ සසර හැටි මේ කතාව හොඳටම ඇති නේද මේ සසර තියෙන භයානකකම තේරුම් ගන්න අභිධර්මයේ එක්තරා තැනක සඳහන් වෙනවා උක්කිත්වා පුන්න වේගේන රූපා රූපා ගතින් ගතා බවග්ගතම්පි සම්පත්තින් පුනා ගච්ඡanti දුග්ගති දැන් අර පින තියෙන්න තියෙන්න පුන්න වේගය නිසා ඉහළට යනවා බවග්ගය දක්වාම යනවා ඒ පින ඉවර වෙන්න නැවත පල්ලහැට වැටෙනවා පුනා ගච්ඡanti දුග්ගති ඔය නරක තිරිසන් ප්‍රේත කියන මේ අපායවල වලට නැවත වැටෙනවා ඉහළටම යනවා ආය පින ඉවර වෙන්න පල්ලහැට වැටෙනවා ඒකයි මේ සසර හැටි සසර ස්වභාවය ඒකයි දැන් අපි මෙහෙම හිටියට කොහේ ඉඳලා ආවද කියලා කවුද දන්නේ
තව මෙතනින් කොහාට වැටෙයිද කියලා කාටවත් කියන්න බෑ. ඒකයි අපේ ජීවිත ආලෝකෙන් ආලෝකේ කරා ගමන් කරන්නට ඕන. දැන් පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ තමයි ආලෝකෙන් ආලෝකයට යන අය. දැන් පෙර සසර පින් කරලා හොඳ ජීවිතයක් ලබනවා. ඒ ජීවිතය තුලින් නැවත නැවත හොඳට පින් කර ගන්නවා. ඒ අයගේ ජීවිත ආලෝකමත් වෙනවා. ඊළඟට ආලෝකයෙන් අඳුරට යන අය ඉන්නවා. දැන් පෙර සසර පින් කරලා හොඳ ජීවිතයක් ලබනවා. නමුත් මේ ජීවිතය තුලින් පින් කරගන්නේ නැහැ. ප්‍රමාද වෙලා වාසය කරනවා. නොඑක් දුස්චරිතයන් වල යෙදෙනවා. ඒ අයගේ ජීවිත මොකද වෙන්නේ? ආලෝකයෙන් අඳුරට යනවා. ඊළඟට අඳුරෙන් ආලෝකය කරා ගමන් කරන අය ඉන්නවා. දැන් මේ ජීවිතය යම් කිසි අඩුපාඩු ඇතිව ඉපදුනා. එයා කල්පනා කරනවා මේ වගේ මෙහෙම දුක්ඛිත ජීවිතයක් ලැබුණේ මට පෙර සසර පින් කරපු නැති නිසායි. එහෙම කල්පනා කරලා එයා පින් කරගන්නවා. පින් කරලා නැවත හොඳ තැනක ඉපදෙනවා. ඒ ඇයට තමයි කියන්නේ අඳුරෙන් ආලෝකේ කරා ගමන් කරන අය කියලා. ඊළඟට අඳුරින් අඳුරට යන අය ඉන්නවා. දැන් මේ ජීවිතයේ දුක්ඛිත ජීවිත ලබලා අඩුපාඩුකම් තිබුණත් එයා කල්පනා කරගන්න පිනක් කරගන්න ඕනි කියලා. තවත් ඒ ජීවිතය තුළින් තව තව පව් කරගන්නවා. පව් කරලා ඒ ජීවිත ඊළඟ ජීවිතයත් අඳුරු කරගන්නවා. එයට තමයි කියන්නේ මොකද්ද? අඳුරෙන් අඳුර කරා ගමන් කරන අය කියලා. දැන් එහෙනම් අපේ ජීවිත අපි කොහොමද ජීවිතේ පත් කරගන්නට ඕනේ? ආලෝකෙන් ආලෝකේ කරා ගමන් කරන්. ඊළඟට අඳුරෙන් ආලෝකේ කරා අපේ ජීවිත ගෙන යන්න උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ නිසා අර පින ඉවර වෙන්න පල්ලහැට යනවා. දැන් මේ ඊරිපැටියටත් උනේ අන්නේ එකයි. දවසක් බුදුරජාණන් වහන්සේ කූඹි රැලක් යනවා දැකලා ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන ආනන්ද, මේ කූඹි රැල තුල මෙතන සක්විති රජකම නොලබපු එකම කූඹියෙක්වත් නැහැ කියලා. සක්විති රජකම කියන්නේ මේ ලෞකික වශයෙන් ලබන්න තියෙන ඉහළම සම්පත්. එතකොට ලෝකෝත්තර වශයෙන් ලබන්න තියෙන ඉහළම සම්පත්තිය තමයි ලෞතුරා බුද්ධත්වය. දැන් අර සක්විති රජකම ලැබපු අය පවා අන්තිමට අර පුංචි කූඹිය වෙලා ඉපදිලා ඉන්නවා. ඒකයි මේ සසර ස්වභාවය. හැමතිස්සෙම මේ සසර බය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ නිසායි. පින්වත්නි, මේ තණ්හාවට තියෙන උපාදි කිහිපයක්. උපාදි, මේ තණ්හාව හඳුන්වනවා පෝණෝ භවිකා නන්දි රාග සහගත තත්ත තත්තාබි නන්දිනි සෙයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. පෝණෝ භවිකා, පෝණෝ භවිකා කියලා කියන්නේ පුනර්භවය ඇති කරන්නේ කියන එකයි. මේ තණ්හාව ස්ත්‍රීලිංගික පදයක්. එතකොට මේ තණ්හාව හරියට මැහුම් කාරියක් වගේ. දැන් මහාන තැනැත්තියක් මොකද කරන්නේ? රෙදි කෑලි දෙකක් අල්ලලා මහනවා. අන්න ඒ වගේ මේ තණ්හාවත් මොකද කරන්නේ? භවයේ දෙකලවර අල්ලලා ගැට ගහනවා, මහනවා. මේ තණ්හාව කරන්නේ ඒකයි. පෝනෝ භවිකා, පුනර්භවය ඇති කරන්නේ. ඒ කියන්නේ නැවත ඉපදීම ඇති කරනවා. දැන් අපි මේ භවයෙන්
තව තැනකට යන්නේ ඉපදෙන්නේ තණ්හාව නිසායි. තණ්හාව නැති කරලා දාපු දවසට තණ්හා කයෝ නිබ්බාන. තණ්හාව ශේ කිරීම තමයි නිබ්බාන කියලා කියන්නේ. නැවත ඉපදීමක් නැහැ. තණ්හාව තියෙන තාක් නැවත නැවත ඉපදෙමින් මැරමින් ගමන් කරනවා. පෝනෝ භවිකා පුනර්භවය ඇති කරනවා. ඊළඟට තත්ත තත්තාබි නන්දිනි ඒතන සතුටු වෙනවා. තණ්හාවේ තියෙන ස්වභාවයක් තමයි යම් ජීවිතයක් ලැබුවද දැන් මොන ජීවිතයක් ලැබුවත් තිරිසන් ලෝකේ ඉපදුණා. ඒ සත්වයෝ ඒ අයගේ ජීවිතයට ආස නැද්ද? ආසයි. මැරෙන්න කැමති නැහැ. ඒ අය අමරිතුකාම මැරෙන්න කැමති නැහැ. ජීවිතුකාම ජීවත් වෙන්න කැමති. සුඛකාමානි සැපේට කැමති. දුක්ඛ පටික්කුලා දුක පිළිකුල් කරනවා. එතකොට ඒ ජීවිතයට ආස කරනවා. දැන් පණුවෙක් වුණත් එයාගේ ජීවිතයට ආසයි. මොන ජීවිතය ලැබුවත් ඒකයි තත්ත තත්තාබිනන්දිනි ඒ ජීවිතයට ඇලුම් කරනවා. ඒ ජීවිතයට කැමති. සෙයති දං ඒ ලබන ජීවිතයට ආස කරනවා. දැන් බලන්න එක කාලෙක එක රජ කෙනෙක් තමන්ගේ දේවියට බොහෝම ආදරෙන් කටයුතු කරා. මේ දේවිය හරි තරුණයි. තරුණ වයසම මේ රූමත් දේවිය මරණයට පත් වුණා. මේ රජතුමාට දරා ගන්න බැහැ මේ දුක, මේ වේදනාව, මේ දේවියගේ වියෝව. ඉතින් මේ දේවියගේ අර දේහය රජ මාලිගාවේ තියාගෙන ආදාහනය කරන්න නැතුව ඔය කල්පවත් තියාගන්න විදියට බෙහෙත් ගල්වලා දැන් මේ දේවියගේ දේහය දිහා බලාගෙන නිතරම හඬනවා. අනේ මට කොච්චර ආදරෙන් හිටපු දේවියක්ද මේ මැරුණේ කියලා දුක් වෙනවා. රාජකාරි කටයුතු අතපසු වෙලා දැන් රටේ ප්‍රශ්න පැන නගලා. ඇයි රජතුමා රට ගැන හිතන්නේ නැහැ. තමන්ගේ දේවිය ගැනම හිත හිත දුක් වෙනවා. දැන් ඇමතිවරු මොකද්ද කරේ? ඒ රටේ හිටියා හොඳ ඉරිදි බල සම්පන්න තාපසේ. මේ තාපසයව ගෙන්නවා. ගෙන්නලා රජතුමාට අවවාදයක් දෙන්න මේ තාපස්තුමාව ගෙන්නේ. දැන් මේ තාපස්තුමා රජතුමා උයනට එක්කගෙන යනවා. උයනට එක්කන් ගිහිල්ලා අහනවා දේවියට ආදරේ නේද? ඒ දේවිය ඉපදුණු තැන බලාගන්න කැමතිද කියලා. දැන් අර මැරිලා ගිහිල්ලා තව තැනක ඉපදිලා. දැන් මේ ඉපදිලා තියෙන්නේ අර කුරුමිනියෙක් වෙලා. දැන් අර ගොමගුලිය ආදිය මේ රෝල් කරගෙන යන කුරුමිනි ජාතියක් ඉන්නවා. දැන් මේ පැණි කුරුමිනියෝ කියලා කියනවා. දැන් මේ සතෙක් වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. දැන් අර ඒ තමන්ගේ ස්වාමියත් එක්කම තමයි දැන් මේ දේවි අර නැවත ඉපදිලා හිටපු තැනින් ගෙන්නුවේ. දැන් අර ස්වාමිය කරන්නේ අර මැටි ගුලියක් ගොම ගුලියක් රෝල් කරගෙන තල්ලු කරගෙන යනවා. ඊට පස්සෙන් තමයි අර දේවිය වෙලා හිටපු දේවිය ඉපදිලා හිටපු ඒ කුරුමිනියා දැන් මේ පස්සෙන් යනවා අර තමන්ගේ ස්වාමියාගේ. දැන් අර කුරුමිනියට ජාති ස්මරණ ඥානය පහළ කරා. පහළ කළා අහනවා ඔබ කලින් කොහෙද ඉපදිලා හිටියේ? මම ඉපදිලා හිටියේ මේ රජමාලිගාවේ. මේ රජතුමාගේ බිරිඳ වෙලා දේවිය වෙලා ඉපදිලා හිටියේ. දැන් මේ රජතුමාට ආදරේද? මේ රජතුමාට කැමතිද කියලා අහනවා. අර දේවිය අර කුරුමිනිය වෙලා ඉපදිලා ඉන්නේ සතා කියනවා දැන් මට මෙයාගෙන් වැඩක් නැහැ. දැන් මගේ ස්වාමියා තමයි අර ඉස්සරහින් යන්නේ. මම ආදරේ ඔහුට. ඔහු නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා
අර කුරුමිණියගේ පස්සෙන් ගියා. දැන් බලන්න ඒකයි කියන්නේ තත්ත තත්තාබිනන්දිනි ඒ ඒතන සතුට වෙනවා. දැන් රයතුමාට තමන්ගේ මෝඩකම තේරුම් ගියා. දැන් අර දේවිය ආදාහනය කරලා වෙනත් දේවියක් සරණ පාවාගෙන හොඳින් ජීවත් වුණා. ඉතින් බලන්න මේ තණ්හාවේ ස්වභාවය තමයි දැන් මම අර උදාහරණයක් කිව්වේ ඒ ඒ තැන සතුට වෙනවා. දැන් එහෙනම් අර කුරුමිනි සතත් දුක් වෙන්න ඕන රයතුමා ගැන හිත හිත. නමුත් ඒ සතා දුක්ුන්නේ නැහැ ඒ ජීවිතයට අනුගත වෙනවා. එතකොට ඒ තණ්හාවේ ස්වභාවය තමයි ඒ ඒ තැන සතුට වෙනවා. ඊළඟ කාරණය තමයි මේ තණ්හාව දැලක්. තණ්හා ජාලිනී විසත්තිකා. මේ තණ්හාව හඳුන්වනවා දැලක් හැටියට. මේ සත්‍යා මේ දැලේ තමයි තණ්හාව නැමැති දැලේ තමයි පැටලෙන්නේ. දැන් බලන්න අපි ඉපදුණු ගමන්. අපිට කවුද මුලින්ම අපි හොයන්නේ අපිට වැදගත් වෙන්නේ කවුද? අපේ අම්මා. අපි අම්මා තමයි හැමතිස්සම හොයන්නේ කිරි බොන්න. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට අපිට වැදගත් කියලා තේරෙන්නේ කවුද? තාත්තා. ඊට පස්සේ සහෝදර සහෝදරියෝ. ඉස්සෙල්ලා ආපු අය, පස්සේ ආපු අය දැන් මේ දැලට එකතු වෙනවා. මුලින්ම අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ. ඊට පස්සේ පාසල් යනවා. පාසලේදී, ඉස්කෝලේදී තව යහළුව ගුරුවරු එකතු වෙනවා මේ දැලට. ඊට පස්සේ තරුණ වයසට යනකොට ඒ රැකියාවල් කරනවා එතෙන්දි එකතු වෙනවා. ඊට පස්සේ විවාහ වෙනවා. විවාහ වෙනවා කියලා කියන්නේ මොකද්ද? අර තවත් දැල් බැඳගත්තු පිරිසක් මේ දැලට එකතු වෙනවා. දැන් දැල තවත් පුළුල් වුණා, ලොකු වුණා. ඊට පස්සේ දූ දරුවෝ හදනවා. තව ටිකක් කල් යනකොට දරුවන්ගේ දරුවෝ මේ දැලට එකතු වෙනවා. දැන් මේ දැල තව තවත් ලොකු වෙලා දැන් අවුරුදු 50ක් 60ක් 65ක් 70ක් විතර යනකොට මොකද වෙලා තියෙන්නේ? මේ දැලේම පැටලිලා මේ දැලේ ගැලවෙන්න බැරුව මේ දැලේ තන්තු වලින් පැටලිලා අපි මේ දැලේම පැටලිලා මැරිලා යනවා. එතකොට හරියට අභිධර්මයේක සඳහන් කරනවා පංචත්වාරා වජ්ජන සිත් කියලා. දැන් මකුලුවට වෙච්ච දේ තමයි අපිට වෙන්නේ. දැන් මකුලුවා ඔය පස් පොලක ඉඳලා අදිනවා නූල් ඇදලා තමන්ගේ කෙළවලින් තන්තු ඇදලා මකුළු දැලක් වියනවා. මේ මකුළු දැල වියලා මැද්දට වෙලා සද්ද නැතුව ඉන්නවා. සතෙක් ඔය සමනලේ පුංචි සතෙක් ඇවිල්ලා මේ මකුළු දැලේ පැටලෙනවා. පැටලෙනකොට අර කම්පණය වන තන්තුව නූල දිගේ ගිහිල්ලා ඒ සතාව අල්ලගෙන කනවා. දැන් ආයෙත් පැත්තකට වෙලා ඉන්නවා. තවත් සතෙක් ඇල්ලුනහම ඒ සතාවත් අල්ලගෙන කනවා. දැන් මේ මකුළුවට අන්තිමට මොකද වෙන්නේ? අර තමන්ම වියපු මකුළු දැල තමන්ටම පාලනය කරගන්න බැරුව යනවා. අන්තිමට ඒ මකුළුව මේ දැලේම පැටලිලා මැරිලා යනවා. දැන් ඔය ඇත්ත දැකලා තියෙනවනේ. දැන් අර තමන්ම වියපු මකුළු දැලේ තමන්ම පැටලිලා මැරිලා යනවා. අන්න ඒක තමයි අපිටත් වෙන්නේ. අර තණ්හා ජාලනී කියලා කිව්වේ මේ දැලේ පැටලෙනවා. දැන් අර මකුළුව බලාගෙන ඉන්නවා මකුළු දැලේ අර සතෙක් ඇවිල්ලා පැටලෙනකම්. ඒ වගේ තමයි අපේ ඇහැට රූපයක් දැක්කහම ඒ රූපයට සිත යනවා. ඒ රූපය දිගේ සිත යනවා. ඒකට කියනවා රූප තණ්හා. ඊළඟට ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දයට සිත යනවා. ශබ්ද තණ්හා. ඊළඟට නාසයට ගඳ සුවඳක් දැනෙනවා. ඒ ගඳ සුවඳට සිත යනවා. ගන්ධ තණ්හා. ඊළඟට රසයක් දැනෙනවා.
ඒ රසයට සිත යනවා රස තණ්හා ඊළඟට කයට ස්පර්ශයක් දැනෙනවා ඒ ස්පර්ශයට හිත යනවා දැන් මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මේවට ඇලෙනවා මේවට මේ පංච කාමයන්ට මේ සත්‍ය අර මකුලුවා අර මකුළු දැලේ පැටලෙනවා වගේ සත්වයෝ ගිහිල්ලා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි සත්වයා ඇලෙනවා ඒවට කියනවා පංච කාමයන් කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දැන් අපේ තියෙන පංච ඉන්ද්‍රිය මොනවද ඇස කන නාසය දිව ශරීරය ඇහැට පේන්නේ මොනවද රූප කනට ඇහෙන්නේ ශබ්ද නාසයට දැනෙන්නේ ගඳ සුවඳ දිවට දැනෙන්නේ රස කයට දැනෙන්නේ ස්පර්ශ දැන් ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකම් අපි හොයන්නේ මොනවද ඔන්න ඔය පහ නේද සල්ලි හම්බ කර කර රැකී ආරක්ෂාවල් කර කර ඉපදුණු දවසේ ඉඳලා අපි හොයන්නේ මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔය පහෙන් වෙන දෙයක් අපි හොයනවද නැහැ ඔය පහ තමයි අපි හොයන්නේ ජීවිත කාලය ඔන්න ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාමයන් කෙරෙහි තමයි තණ්හාව ඇති වෙන්නේ මම මගේ කියලා අපි මේ ගොඩවල් ගහ ගන්නවා මේ මගේ ටික මේ මගේ දූ දරුවෝ මගේ ගෙවල් දොරවල් මගේ යාන වාහන මේ මමත්වය මගේ කියන ටික වැඩි වෙන්න දුක් කරදරත් වැඩි ද අඩුයිද වැඩි මගේ කියන ටික වැඩි වෙන්න දුක් කරදර වැඩි ඒ නිසා මේ පුතුක් ජන කියලා කියනවා සත්වයාට කියන පුතුක් ජන සත්වයා කියලා පුතු කියන්නේ තනි කියන එකයි ජන කියන්නේ සත්වයා තනි වූ හුදකලා වූ සත්වයා කියන එකයි පුතුක් ජන කියලා කියන්නේ දැන් අපි තනි වෙලාද ඉන්නේ නැද්ද දැන් මම මෙහෙම කියනකොට ඔය ඇත්ත හිතයි අපි කොහොමද තනි වෙලා ඉන්නේ අපිට දෙමව්පියෝ ඉන්නවා දූ දරුවෝ ඉන්නවා ගෙවල් දොරවල් තියෙනවා අපිට නෑදෑ ඉන්නවා හිතවත්තු ඉන්නවා අපි කොහොමද තනි වෙලා ඉන්නේ කියලා හිතයි අපි තනි වෙලා නෑ කියලා කියයි දැන් බලන්න අපි තනි වෙන හැටි මම පුංචි උදාහරණයක් කියන්නම් දැන් ඔය පහුගිය කාලේ කතාවක් තිබුණා ඒ කාලේ මේ පෘථුවියට උල්කාපාතයක් වැටෙන්න යනවා කියලා. දැන් ඒ කතාව කියනවා 2028 විතර ආයේ උල්කාපාතයක් වැටෙන්න යනවා කියලා. දැන් අලුතෙන් විද්‍යාඥයෝ කියනවා. දැන් බැරි වෙලාවත් ඒ කාලේ මිනිස්සු කිව්වේ ඔය උල්කාපාතේ නම් මේ පෘථුවියට වැටෙන්න එපා කියලා. ඇයි අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ පෘථුවිය නිසා. දැන් බැරි වෙලාවත් එච්චර ලොකු එකක් නෙමෙයි ඔය කිලෝ 5000ක් විතර බර එකක් මේ පෘථුවියට වැටෙන්න નિયમિત වුණොත් එහෙනම් මිනිස්සු කියයි ඕකනම් මේ පෘථුවියට වැටෙන්න එපා කියලා දැන් ඕක පෘථුවියටම වැටෙන්න નિયમિત වුණොත් ආසියාවේ ඉන්න අය කියයි ඕකනම් මේ ආසියාවට වැටෙන්න එපා ඇයි අපි ඉන්නේ ආසියාවේ නිසා දැන් ඕක වැටෙන්නේ ආසියාවටමයි දැන් මේ ලංකාවින් අය කියයි ඕකනම් මේ ලංකාවට නම් වැටෙන්න එපා කියලා දැන් මේක වැටෙන්නේ ලංකාවටමයි එතකොට දැන් මේ කොළඹ ඉන්න අය කියයි ඔය කොළඹට නම් වැටෙන්න එපා කියලා එතකොට මේක වැටෙන්නේ අපේ ගමටමයි එතකොට අපේ ගෙදර අය කියයි ඕක අපේ ගෙදරට නම් වැටෙන්න එපා අල්ලපු ගෙදරට වැටුණක් කමක් නැහැ කියලා. දැන් ඕක වැටෙන්නේ අපේ ගෙදරටමයි. දැන් අපේ ගෙදර ඉන්න අය අම්මා තාත්තා ගෙදර ඉන්නේ 5 දෙනා නම් මේ 5 දෙනා 5-6 පොලකට දුවනවා. දැන් බලන්න එතකොට
දැන් අපි තනි වෙලා නැද්ද කියලා බලන්න ඒකයි පුතුක් ජන කියලා කියන්නේ අපි හුදකලා වෙලා ඉන්නේ එතකොට මේ සංසාරේ සංසාරේ කියලා කියන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන නැවත නැවත සකස් වීම තමයි සංසාරේ කියලා කියන්නේ මේ සංසාරේ සතුටක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා උපමාවකින් පෙන්නනවා අන්ධකාර රාත්‍රියක ඔය අකුණු ගගහ වහිනකොට ආලෝකයක් ඇති වෙනවා ඒ ආලෝකය ටික වෙලාවයි තියෙන්නේ අපිට පුද්ගලයෙක්වත් අඳුර ගන්න බෑ හරියට දැන් අන්න ඒ වගේ තමයි මේ සංසාරයේ සතුටක් තියෙනවා නම් තියෙන්නේ අර අන්ධකාර රාත්‍රියක ගහන අකුණක ඇති වෙන ආලෝකයේ තරම් සුළු වෙලාවක් කියලා ටිකයි කියලා එහෙනම් මේ සසර වැඩියෙන්ම තියෙන්නේ මොකද්ද අන්ධකාර රාත්‍රිය වගේ මොකද්ද වැඩියෙන්ම තියෙන්නේ දුකයි ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අන්ධකාරේන ඕනන්දා ප්‍රදීපන්න ගවෙස්සති මේ අන්ධකාරයෙන් මිදෙන්න පහනක් හොයන්නේ නැද්ද පහනක් නොසෙයවුද කියලා එහෙනම් ඒ පහන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සබ්බ පාපස්සකරණ සියලු පව් වලින් වළකින්නට ඕනි කුසලස්ස උපසම්පදා කුසල් වඩන්නට ඕනි සචිත්ත පරියෝදපණං සිත දියුණු කරගන්නට ඕනි එතකොට සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරගන්නට ඕනි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්මා දිට්ඨි යහපත් දැකීම සම්මා සංකප්ප යහපත් කල්පනාව සම්මා වාචා යහපත් වචනය සම්මා කම්මන්ත යහපත් කර්මාන්තය සම්මා ආජීව යහපත් දිවි පැවැත්ම සම්මා වායාම යහපත් වෑයම සම්මා සති යහපත් සීය සම්මා සමාධි යහපත් සමාධිය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි කොටස් තුනකට බෙදන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. එහෙනම් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණධර්මයන් දියුණු කරගෙන සමත වශයෙන් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන චිත්ත දියුණුවක් ඇති කරගෙන විදර්ශනා වශයෙන් ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාදයන් කියන මේ ගැඹුරින් ගැඹුරු නුවණින් අවබෝධයක් ඇති කරගෙන ඊතා ඉක්මනින් මේ ජාති ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වීම පිණිසම මේ උතුම් ධර්ම ශ්‍රවණ මේ කුසලය හේතු වාසනා වේවා කියලා සාදු කියන අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා උතුරු තලංගම බන්ටිපාරේ පදිංචි හැගොඩ ගමගේ අශෝකා රංජනී සෝවිරි ඇතුළු පවුලේ සම විසින් දායකත්වයේ දරනු ලබනවා අරමුණ වශයෙන් ඇති කරගෙන තිබෙනවා 2021 ජනවාරි 14 වෙනි දිනට අභාවක් ප්‍රාප්ත වී වසරක් සම්පූර්ණ වන හැගොඩ ගමගේ සුජාතා ඉන්දානි සෝහිරියට පින් පැමිණවීමටත් අපවත්ති වදාළ හැගොඩ ඉන්දසුමන ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහාත් කේස් ජයසේකර දෙමව්පියන්ටද එච් ජී තිලකරත්න එච් ජී චිත්තා මාලනි එවගේම එච්චේ ගමගේ එච්චේ ස්ටන්ලි එවගේම එච් ජී දිස්නා රංජනී සෝහිරු සෝහිරියන්ටද එවගේම PW ආර්යරත්න මහතාටත් KAD ඉබ්‍රහම් මාමණ්ඩියටත් KM හෙලෙන් හාමි නන්දනියටත් වර්ග පරම්පරාගත පරලෝසපත් සියලු ඥාති වර්ගයාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා සුජීවත්ව වෙසෙන සෝහිරියන්ටත් දරු මුණුබුරන්ටත් ඒ වගේම ඒ සෝහිර සෝහිරියන්ටත් ඇතුළු ඥාති පරම්පරාවේ සියලු දෙනාටත්
ආශිර්වාද කිරීමටත් සත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ උතුම් මරමුණු ඇති කරගෙනයි මේ පින්වත්ලා මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ. ඉතින් කල්පනා කරගන්න මේ උදාරතර පුණ්‍ය ශක්තිය පළමු කොටම ලෝකය සම්බුද්ධ ශාසනයත් මේ පින්වත්ලාවත් පින්වත්ලාගේ ගෙවල් දොරවල් සියලු දෙනාමත් මනවින් ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියෝ අපට දේවාසිරවාදය දෙව් රැකවරණය සලසා දෙත්වා කියලා සාදු කියන. ඒ වගේම නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් ඉහත නම් සඳහන් කළ පින්වත්ලා ප්‍රධාන මේ පින්වත් සියලු දෙනාගේම වර්ග පරම්පරා ගතව පරලෝ සපත් සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වනු ලබත්වා ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා කියලා සාදු කියන. ඒ වගේම අපි හැම දෙනාගේම දෙමව්පියන් දසමසක් කුස හොවා ලැබදට තුරුළු කොට ලේ කිරි කරපුවා අපගේ ලෝකය තනන්නට සෙනෙහසින් සුව දෙක්කල රත්තරන් අම්මේ ඔබතුමියටත් එසේම සතර වරම් දෙව්වරු ලෙස සිව් දිකින් ආරක්ෂාව සලසා දෙමින් අපව පෝෂණය කළ රත්තරන් තාත්තේ ඔබතුමාටත් මේ පින් දහම් ජීවමාන දෙමව්පියන්ට ආශිර්වාදයක්ම වේවා මිය පරලෝකීය දෙමව්පියන්ට පරලෝ සැප පිණිස වේවා කියලා සාදු කියන. ඒ වගේම අපවත් වී වදාළ හැගොඩ ඉන්ද සුමන ස්වාමීන් වහන්සේටත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලේ ඒ අධ්‍යක්ෂකව කටයුතු කරලා අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලේ නිර්මාතු අතිපූජනීය ඒ දරණාගම කුසල ධම්ම නායක මහීපාණන් වහන්සේටත් ඒ වගේම පානතුරි අරිය ධම්ම ස්වාමීන් වහන්සේටත් උපවත් වී වදාළ පූජනීය මහා සංඝරත්නයටත් මේ පින උතුම් නිවන් පිණිස වේවා කියලා සාදු කියන. බෞද්ධ ආකාරයේ මණ්ඩලයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝාල් සම්පත්තිය චිරජීවනය සලසේවා කියලා සාදු කියන. ඒ වගේම ඒ තලංගම පදිංචි ගමගේ අශෝකා රංජනී සොහිරිය ඇතුළු මේ පින්වත් සියලු දෙනා විසින් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුණ මේ පින්වත් හැම දෙනාටමත් ධර්මමුණු පුරන් හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණේ කළා වූ ඒ දේශ දේශාන්තරවල ඉඳලා ධර්ම ශ්‍රවණේ කළා වූ පින්වත් සියලු දෙනාටමත් හැම දෙනාටම පින් සිදු වේවා. තුනුරුවන්ගේ සරණින් සියලු දෙව් රැකවරණෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා ඇති වෙලා තිබෙන අසනීප පපල උපත්ව දුරු වේවා කරන කියන රැකී රක්ෂා කටයුතු ව්‍යාපාරික කටයුතු ධර්මමුණු පුරන්ගේ අධ්‍යාපන කටයුතු සරුවප්පකාරයෙන්ම සාර්ථක වේවා මෙලොව පරලොව ජීවිත යහපත් වේවා උතුම් නිවනින් සනසීම ලැබේවා කියලා සාදු කියන. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාකා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක ශාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාකා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාකා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදාති.